අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, දැන් අපි මේ හැම දෙයක්ම ඉවර කරලා හෙට බුද්ධ ශක්ති අනිද්ද බුද්ධ ශක්තියට කවුරු සාදුකාරයක් දෙන්න ඇහෙන්නේ අනික. හරි, දැන් අවසරයි ස්වාමීන් වහන්ස. අපි මේ හැම දෙයක්ම ඉවර වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙලා නැවතත් අපි අපේ රැකිරක්ෂා වලට යා යුතු වෙනවා. එතකොට ස්වාමීන් වහන්ස, දැන් අපිට මස් මාංශ නොගෙන ඉන්නත් පුළුවන්. ඉදලා අර ගන්න පොඩි ලික් එකක් උනත් ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ නමුත් මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, මං කරන රැකියාවට සම්බන්ධ දෙයක් මං අහන්නේ. සමහරක් වෙලාවට අපිට අපිත් එක්ක වැඩ කරන සේවකයන්ගේ පඩි කප්පාදු කිරීම කරන්න සිදු වෙනවා. සමහරක් වෙලාවට අපි ඔවුන් හරියට වැඩ කරන්නේ නැත්නම් ගෙවල් වල ඉඳවන්න සිදු වෙනවා. ඒ වගේම මගේ රැකියාව මේ මස් මාංශ සම්බන්ධව ශේෂ්ත්‍රයක වැඩ කරන නිසා සමහරක් වෙලාවට අපි අපේ සේවකයන්ට උගන්වනවා මේ වෙජි බර්ගර් එක විකුණන්න එපා, වැඩිපුර බීෆ් බර්ගර් එකක් විකුණන්න. ඒ වගේ සමහරක් වෙලාවට මුසාවාදන් කියලා මේ අපි අපේ රෑන්කින් එක වැඩි කරගන්න ඉන්සෙන්ටිව් ගන්න සේවකයන්ට මේ ඒ වගේ දේවල් කියලා එහෙම දේවල් කරන්න වෙනවා. ඊට අමතරව සමහරක් වෙලාවට උදාහරණයකට අපි ස්ටික් එකක් විකුණනවා. සමහරක් වෙලාවට අපි සේවකයන්ට කියනවා මේක ගෙස්ගෙන් අහන්න, කස්ටම්ගෙන් අහන්න, ඔයාට ඕන මේ අඩුවෙන් ලේ සහිතව කුක් කරලාද, ලේ නැතුව කුක් කරලාද, එහෙම නැත්තම් වෙල් දන්ද කියලා. ඒ වගේ ස්වාමීන් වහන්ස, අපි මේ දේවල් ගලපගන්නේ කොහොමද? කරුණාකර පහදා දෙන්න. ඔව්, ඒ වගේ ඉතින් මේ වගේ රස්සාවක් හම්බු වෙන්නෙම යම් කිසි කම්මාවරණයක් තියෙන නිසා. තේරුණාද? දැන් ඕ වගේ රස්සාවක් හම්බු වෙන්නේ හේතුවක් නිසා. හේතුවක් නැතුව දැන් බැරි වෙලාවක් ඕ වගේ හේතුවක් නැති වුණා නම් ඔබ සමහර විට අධ්‍යාපන ශාස්ත්‍රයේ, සෞඛ්‍ය ශාස්ත්‍රයේ, තව තියෙනවනේ නොයෙකුත් ශාස්ත්‍ර, ඒ වගේ ශාස්ත්‍රයකට යන්න පුළුවන්. ඒක නිසා මේ ඔය වගේ රස්සාවල් ලැබෙන්නේ ඔය පෙර කර්මය නිසා. ඉතින් ඒක නිසා මේක හොඳට මේ කම්මාවරණ වලින් මිදී නිදහස් වෙන්න කමා කරගෙන පින් අනුමෝදන් කරලා පින් පවරලා පරම මෛත්‍රියේ පතුර වුණකොට ඔය රසාවල් වලින් ඔකෙන් මිදී නිදහස් වෙන්නත් මග පාර විවුර්ත වෙනවා. ඊට පස්සේ දන්නේම නැතුව තමන් ওই දැඩි හොඳ අර කර්මයේ සිද්ධ වෙන්නේ නැති රසාවකට මාරු වෙනවා. ඒක නිසා ඔය හේතුවක ඵලයක්. ඔය හේතුවෙන් මිදී නිදහස් වෙන්නට මේ බුදුහාමුදුරුව දේශනා කරපු සියලු ධර්මය උපකාර වෙනවා. අනුසතිය අතරත් වඩන්න අර නයම් මිදී නිදහස් වෙන කරුණු අතර කමා කරගෙන කැපකොට පින් අනුමෝදන් කරලා පරම මෛත්‍රිය පතුර වුණකොට ඔයගේ දේවල් වලින් තමන් ඉබේම ධර්මතාවයෙන්ම මිදී නිදහස් වෙයි. අවසරයි අනුබුදු පියාණෙනි, මට මේ ඊයේ තමයි මේ ප්‍රශ්නේ පැන නැගුණේ. බුදු පියාණෙනි, මට මේ අද තමයි මම ඒක විමසන්නේ ඔබ වහන්සේගෙන්. ධ්‍යාන සම්බන්ධව ප්‍රශ්නයක්. අනුබුදු පියාණෙනි, පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වලට එන්න පුළුවන්නේ මේ සිවණ පිරිසි කාට වුණත්. එතකොට ඒගොල්ලෝ මේ හිතනවනේ සෝතාපට්ටි, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා. එතකොට මේ නිබ්බාන පැත්ත නොදැනන එතන ඉන්නේ නිරාමිස සුවයක් ලබන නිසා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා ධානයක් ලැබූ තරමට මගඵල ලැබෙන්නේ නැහැ. තේරුණාද? දැන් ඊයේ කායගත සති සූත්‍රයේ, පුද්ගල සූත්‍රයේ, ධාන් නිස්සය සූත්‍රයේ තුනේම කිව්වේ මේ ධානයක දැපුවොත් තැපුවොත් ආස්වාදනය කළොත් ඒකෙ මිදී නිදහස් වුණේ නැත්නම් මාර්යාගේ උගලට, මාර්යාගේ අරමුණට අහු වුණා. එතකොට ධානයක දැපුවොත් ධාන ලැබෙනවා. ධාන සුවය විඳින්න, ආස්වාදනය කරන්න, ධානයෙන් නිදී නිදහස් වෙනවා. ධානයෙන් මිදී නිදහස් වෙන්නත් නැවත මරණානුසතිය වඩන්න ඕන. මේ ධානයත් අනිත්‍යතෝ දුක්ඛතෝ, ඊට පස්සේ මේක රෝගතෝ, ගණ්ඩතෝ, ගලතෝ, ආබාධතෝ, පලෝකතෝ, අනත්තතෝ. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත තුන විතරයි සාමාන්‍ය මරණානුස්සතියට තියෙන්නේ. ධානයෙන් මිදී නිදහස් වෙන්න තව වචන 15ක් විතර එකතු කරලා තියෙනවා. අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ගලතෝ ආබාධතෝ පලෝකතෝ අසුඤ්ඤතෝ අනත්තතු.
අර අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ තුන තියෙනවා. ඒ අතරට තව ලෙඩක් රෝගයක් උලක් ගලක් ආබාධයක් අපහසුතාවයක් මේව ඔක්කොම වචෙන් දාලා පුළුවන් තරම් ඔක්කොම වචෙන් දාලා මොකටද ධානය සුවයක් කියන එක නොපෙන්නන්න. දැන් අද වෙනකොට මේ රටේ වහරකාම්දුරුවොත් ගෝලියොත් සියලු දෙනා හිතන්නෙම මේ කියන ආර්ය ධානයක්. දැන් වහරකාම්දුරුවෝ ආර්ය ධානය ගැනයි කිව්වේ, අනාර්ය ධානය ගැන නෙමෙයි. ඒක නිසා වහරකාම්දුරුවෝ යම් දෙයක් කිව්වා, කියපු දේවල් බොහෝ තියෙනවා හරි දේවල්. හැබැයි කරපු දේවල් එකක්වත් නිවනට උපකාර වුණේ නැහැ. වහරකාම්දුරුවන්ගේ ගෝලියොත් කියන දේවල් හරි, යම් යම් දේවල් තියෙනවා ආර්ය ධානයකට ලබන්න. හැබැයි ධානයෙන් නවතිනවා, මගපල් ලබන්න බෑ. වහරකාම්දුරුවන්ගේ හෝ ඒ ගෝලයෙකුගේ කවුරු හරි අනුගමනය කරන පිණිසු ඉන්නවා ගිහිල්ලා ඔය ඕස්ට්‍රේලියාව, කැනඩාව, පිටරටවල් වලත්, ලංකාවෙත් බොහෝ තැන්වල ඉන්නවා. ධානයට පමණයි ධානය ලබන්න පුළුවන්. එතනින් එහාට නෑ, මගපල නෑ. අඩුවානේ සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙක් වහරකාම්දුරුවන්ගේ ශ්‍රාවකයෙක් හැටියට කවදක්වත් කොහෙවත් හිටියෙත් නැහැ, සෝතාපන්න ඵලයට පත් උනේත් නැහැ. එහෙම ආරියතුන් වහන්සේ එතන රවටක් වෙනවා කියලා නොදැනින්නේ මේ විපාක අවස්ථාවක්ද ආරියතුන් වහන්සේ? මොකද්ද? එතන ආවතක් කියලා නොදැනින්නේ විපාක අවස්ථාවක්ද? ආවතක් ආපජ්ජති. ඔව්. විපාකවත් නැන්නේ මේ වරදක්. වරදක්. අපායට යන අසඤ්ඤතලයට යන වරදක්. අසඤ්ඤතලයට ගියොත් අර අනිඤ්ඤාපි සංකාර. දැන් අර පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනිඤ්ඤාපි සංකාර කියනෝනේ. මේ ඇවත කරගත්තොත් අනිඤ්ඤාපි සංකාර. අපි සංකාරයක් බවට පත් වෙනවා. ධානයෙන් බ්‍රහ්මත්වයට ගියා. අරියතුන් වහන්ස, අපි සම්මතයෙන් දැන් සියලු කැපකිරීම කරලා මිල මුදල් හැමදේම වැය කරලා අපි මේ දරුවන් වෙනුවෙන් විය කරනවනේ. එතකොට මේ සියලු දේ වැය කරලත් අපි දරුවන් සමහර අයට ලැබෙන්නේ නැති මොන හේතුවක් නිසාද? මොනවද දරුවන්ට ලැබෙන්නේ නැත්තේ? දරුවන් සමහර අයට මේ ඒ ඵල ලැබෙන්නේ නැහැ. දරුවන් ලැබෙන්නේ නැන්නම්. එහෙමයි. දරුවෝ ලැබෙන්නේ නැන්නම් ණයකාරයෝ නැහැ. හොඳට කල්පනා කරන්න, දැන් ණයකාරයෝ ඉන්නවා නම් දරුවෙක් ලැබුණොත් ඉස්කෝල හොයන්න ඕනේ. දැන් ප්‍රවාහන ගාතු වේදන් කරන්න ඕනේ, ඉස්කෝල බත් හොයන්න ඕනේ, පොත්පත් ගන්න ඕනේ, තව ලෙඩක් හැදුනහම ඉස්පිරිතාලේ යන්න ඕනේ, කොච්චර වියදන්ද. දැන් අපි හිතමු දෙන්නෙක් ඉන්නවා, දරුවෝ නැහැ. ඒගොල්ලෝ ණය ගෙවලා ඉවරයි හුඟා. ණය ගෙවලා ඉවරයි. ණය ගෙවලා ඉවරයි. දැන් ඒගොල්ලන්ට මුළු පූර්ණ කාලයම මේ දෙන්නට අර නකුල පාත්තා නකුල මාතා වගේ එකතු වෙලා මේ අනුසති හතර වඩාගෙන මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව හැදිරෙන්නට මුළු කාලයක්ම ලැබෙනවා. අනිවාර්යෙන් බුද්ධ ශක්තියට අනුගත වෙලා ගමන කෙළවර කරන්න පුළුවන්. මොකෝ ණයකාරයෝ නැහැ. ඒ මයනුදි වියන්නේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය. දැන් නමුත් අද හිතන්නේ අද මේ සමාජයේ කොච්චර කණිපැත්ත කණපිට ගහලාද කියතෝ, දැන් බැරි වෙලාවත් දරුවෝ නැති ජෝඩුවක් ඉවලක් ඉන්නවා නම් මේ සමාජයේ නිකන් මහා පිළිකුලෙන් අනිපැත්ත බලන්න. නෑ විශේෂයෙන් නැන්දම නැන්දල මාමල අම්මලට ආච්චි. නමුත් ඒ අය මේ ණයගන්න දුන්නේ මිදී නිදහස් වෙලා බව ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලන්ට හිතන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ